Boho Bodhujanaya Budrujan Vahansege Jeevita Kathave Vedagatten Gena Nodannansa Mese Me Karma Pelapotakin Gena Harapan Kenattera Sielo Baudhyan Me Jeevita Kathave Vedagatten Gena Stira Dhanumak Atikara Ganeema Budhun Vahanse සතර පෙර නිමිති දැක සසර කලකිරි කිං සච්ච ගවේසීව කිං කුසල ගවේසීව මහබිනික් මංකල සිදුහත් බෝසතාණෝ විසත්පුර පසුලස්සක පොහෝදා සම්බුද්ධත්වයට පත් වූසේක. බුද්ධත්වයෙන් පසු නව මසක් ගතවන පුරුන් වහන්සේ රජගහ නුවර වැඩ සිටිසේක. ශ්‍රාවක පිරිස් මගින් පැතිරි යන බුදුරජාණන් වහන්සේ පිළිබඳ කීර්තිය ඇසූ සුදවුම් පිය රජතුමා හට එම බුදු පුතණුවන් දැකීමේ බලවත් ආශාවක් ඇති විය. මේ නිසා වරින් වර ඇමතිවරුන් දස දෙනෙකු සමග දස දහසක පිරිසක් යවා බුදුරජාණන් වහන්සේ තම මාලිගයට වැඩමවා ගැනීමට උත්සාහ කළේය. පැවිදිවීමට සුදවුන් රජුගෙන් අවසර ලබාගෙන අවසන් වරට ගිය කාලුදායි ඇමතිවරයා පැවිදි වී බුදුරජාණන් වහන්සේට කිඹුල්වතට වැඩම කරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. බුද්ධත්වයෙන් දසමසක් සම්පූර්ණ විය. මැදින් මහේ පුර පසොළොස්වකදා එළැඹීය. කාරුදායි මහරහතන් වහන්සේ ගාථා හැටකින් කිඹුල්වත්පුර ගමන පිළිබඳ වර්ණනා කරමින් කිඹුල්වතට වැඩම කිරීමට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළහ. බුදුපියාණන් වහන්සේ 20,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන දෙමසක් තුළ සැටයුදුන් මග ගෙවා සිරිපා ගමනින්ම කිඹුල් වතට බැදිසේක. මානෙන් යුත් ශාක්‍ය රජවරු බුදුන් වුවත් ඔහු අපට බාලයයි කල්පනාකොට බුදුරජාණන් වහන්සේට නොඇඳ බාල කුමර කුමරියන් ලබා පමණක් වැන්ද වූහ. ඔවුන්ගේ අදහස් දැනගත් බුදුපියාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානය දුරු කරනු පිණිස ආසට නැග යමා මහ පෙළහර දැක්වූසේක. ශාක්‍යයන්ගෙන් මානය දුරුව ගියේය. යමා මහ පෙළහරේ අසිරිය දුටු ශාක්‍යයන්ගේ මානය දුරුව ගියේය. සුද්ධෝදන රජතුමා පුතනුවන් මේ මාගේ තුන්වන බැඳීමයයි පවසමින් බුදු සිරිපා වැන්දේය. ශාක්‍යයන් විසින් පූජා කරන ලද නීග්‍රෝධාරාමයෙහි එදින රාත්‍රිය ගත කළ බුදු රජාණන් වහන්සේ පසුදා උදෑසන 20,000ක් රහතන් වහන්සේලා පිරිවරා කිඹුල්වත් නගරයෙහි ගෙපිලි වෙලින් පිඬු පිණිස හැසිරුණුසේක්. මෙදුටු යසෝදරා දේවිය ඒ බව සුදවුන් රජුට කීවාය. පිඬුසිඟා වැඩීම ගැන රජතුමා ලජ්ජාවට පත් වී බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් තම වංශයට නින්දා කරන්නේ ඇයි දැයි විමසුවේය. ඒ උන්වහන්සේට තවත් අභියෝගයක් විය. එවිට බුදුරදුන් පිය රජතුමනි, ඔබේ වංශය ශාක්‍ය වංශයයි, මගේ වංශය බුද්ධ වංශයයි. පිඬුසිඟා යාම සියලු බුදුවරුන්ගේ සිරිතකි යනුවෙන් පැහැදිලි කර දෙමින් ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් කළහ. ඒ අවස්ථාවේදීම බුදුන් වහන්සේ සුදවුන් රජතුමාට ධර්මය දේශනා කළසේක. එම දේශනය ඇසු රජතුමා සෝවාන් ඵලයට පත් විය. බුදුරජාණන් වහන්සේ පිය රජතුමන්ට දහම් දෙසූ ගාථා හා එහි අදහස නිසේය.
උත්තිත්තේ නප්පමජ්ජේය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච්ච. උත්තාන වීරෙන් ක්‍රියාකරන අප්‍රමාදී වූ සුචරිත ධර්මයෙන් හැසිරෙන ධර්මචාරී පුද්ගලයා මෙලොව පරලොව දෙකෙහිම සුවසේ වාසය කරයි. එන්පසු රජතුමා බුදුන් වහන්සේට ආරාධනා කොට රජමාලිගයට වැඩම කරවා දානය පූජා කළේය. දන් වළඳාවසානෙහි බුදුන් වහන්සේ රජතුමා ප්‍රධාන රජගෙදර සියලු දෙනාට ධර්මය දේශනා කළසේක. එම ධර්මය අසූ රජතුමා සක්‍රදාගාමී විය. මේ ගමනේදී බුදුන් වහන්සේ යසෝදරාවට දහම් දෙසීම සඳහා ඇගේ මාලිගයට වැඩම කළසේක. එදා සුද්ධෝදන රජතුමාගේ මාලිගාවේ සිටි සියලුම කාන්තාවන් පැමිණ බුදුන්ට වැන්දා. ඒත් යසෝදරා දේවිය විතරක් ආවේ නෑ. ඇය සිටින් සත්‍ය ක්‍රියා කළා. මගේ කිසියම් ගුණයක් තිබෙනවා නම් බුදුන් වහන්සේ මා කරා වැඩම වන සේක්වා කියා. මෙයද විශාල අභියෝගයකි. කාන්තාවක් තනිවම සිටිද්දී එතැන්ට වැඩීම බුදුන් යුවරජ වෙලා සිටි කාලයේ බිසවීම නිසා ඇගේ ප්‍රතිචාරය කුමක් වේද යන්න ගැටලුවක් වුණා. ඒත් බුදුන් වහන්සේ ඒ අභියෝගයට මුහුණ දෙමින් ඇය සිටි ස්ථානයට බැදියා. බුදුන් වහන්සේ දුටු යසෝදරා දේවී තාම ගෞරවෙන් සිරිපතුල් අල්ලාගෙන සතුටු කඳුළු වගුරුවමින් බුදුන් වහන්සේට වැන්දා. මේ අවස්ථාවේදී සුදවුන් රජතුමා බුදුරජාණන් වහන්සේට ඇයගේ ගුණ වර්ණනා කරමින් ඇයගේ වූ දුප්පර ජීවිතය ගැන පැහැදිලි කළේය. ඒ ප්‍රකාශය මුල් කරගෙන බුදුන් වහන්සේ සඳකිඳුරු ජාතකයේ දේශනා කළසේක. සාරාංශය බුද්ධත්වෙන් පසු නව මසක් ගතවන්තර බුදුන් වහන්සේ රජගහන් වර වැඩ සිටිසේක. රජතුමා වරින් වර ඇමතිවරුන් දස දෙනෙකු සමග දස දහසක පිරිසක් යවා බුදුන් වහන්සේ තම මාලිගයට ගෙන්වා ගැනීමට උත්සාහ කළේය. අවසන් වට්ටගිය කාල්දායි ඇමතිවරයා පැවිදි වී බුදුන් වහන්සේට කිඹුල් වතට වැඩම කරවීම කටයුතු කළේය. බුදුන් වහන්සේ විසි දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන දෙමසක් තුළ සැට යොදුන් මග ගෙවා සිරිපා ගමනින් කිඹුල් වතට බැදිසේ. ශාක්‍යයන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහර පෑසේ. සුද්ධෝදන රජතුමා තුමන වරට බැන්දේය. ශාක්‍යයන් නීග්‍රෝධාරාමය පූජා කළ පිණුසිඟා වැඩීම නිසා පිය රජතුමා ලැජ්ජාවට පත්විය. පිය රජතුමාට දහම් දෙසූ සේක. පිය රජතුමා සෝවාන්ගේ රජමාලිගයට වැඩම කොට දන් වළඳා දසූ දහම් අසා රජතුමා සක්‍රදාගාමි විය. යසෝදරා දේවියට සඳකිඳුරු ජාතකය වදාළසේක. මේ තියෙන්නේ දඹදිව සිටියම බුදුරජාණන් වහන්සේ පත්තියට පත්තුනේ ලුම්බිනි සල්ුවෙන්. කපිල වස්තු බුදුන් වහන්සේගේ ගම. බුද්ධත්වයට පත්තුනේ බුද්ධ ගයාවේ. ප්‍රථම ධර්ම දේශනය සිදු වූ බරණැස සාරානාථී. බුදුන් වහන්සේ මාස නමයක් ගත කළේ රජගහ නුවර. පිය රජතුමා බැහැදැකීමට වැඩියේ රජගහ නුවර සිට කපිල වස්තුවට පාගමන් විසි දහසක්
රහතන් වහන්සේලා පිරිවරාගෙන. සියල්ල දත්තාය කුසේ හැසිරෙන්නේ නැතිව බුදුන් වදාළ ධර්මයේ තේරුම නිහතමානීව ඉගෙන ගන්න තවත් ප්‍රමාද නොවුණු තමන්ගේ දූ දරුවන් මේ දහම් චැනල් එක බැලීම පුළුවන් කරා නත්ති දේ සරණං නම් අන්සරණ නැට ඔබට.